අපි මේ මොහොත වෙනකොට රටේ එක පැත්තකින් ආර්ථික අර්බුදයක් අනිත් පැත්තෙන් මැතිවරණයක් ඇවිල්ලා තියෙන වෙලාවක තමයි මේ සාකච්ඡාව කරන්න සූදානම් වෙන්නේ. මේ සාකච්ඡාව කිරීම සඳහා අද අපි සම්බන්ධ කරගන්නවා පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම්, ඒ වගේම මෙවර මැතිවරණයට කොළඹ දිස්ත්‍රික් කණ්ඩායමේ නායකයා ලෙස ඉදිරිපත් වී සිටින පුබුදු ජයගොඩ සහෝදරයා. මුලින්ම මම කැමති සහෝදරයාගෙන් අහන්න, දැන් මේ වෙනකොට එක පැත්තකින් මතුවෙලා තියෙන ආර්ථික අර්බුදයත්, ඒ වගේම අනිත් පැත්තෙන් මතුවෙලා තියෙන මේ සමාජයට මතුවෙලා තියෙන ගැටලුවත් එක්ක මේ රටක ආර්ථික ක්‍රියාවලිය කියලා කියන්නේ මොකක්ද? අනිත් පැත්තෙන් මේ මතුවෙලා තියෙන ආර්ථික අර්බුදය මොකක්ද? සරලවම ගත්තොත් එහෙම අපිට ආර්ථික ක්‍රියාවලිය කියලා කියන්න වෙන්නේ අපේ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න. ඒ කියන්නේ තවත් සරලව කියනොත් නම් අපිට මේ තුන් වේල කන්න, ගෙයක් දොරක් හදාගන්න, අසනීපයක් වුණාට පස්සේ බේත් ටිකක් ගන්න, ඇඳුම් පැළඳුම් අඳින්න, අපේ ගමනාගමනයට මොන හරි පහසුවක් හදාගන්න, ඔන්න ඔය ටික කරගන්න. අපේ ජීවිතේ මූලික අවශ්‍යතා ප්‍රමාණයක් සපුරගන්න අවශ්‍ය කරන දේ තමයි අපි ආර්ථිකය කියලා කියන්නේ. දැන් ප්‍රශ්නේ තමයි දැන් මේ ටික කරගන්න ගිහිල්ලා, ඒ කියන්නේ මේ තුන් වේල කාලේ ඇඳුමක් ඇඳලා වැස්සට දෙමින් නැතුව ගෙයක් හදාගෙන ඉන්න උත්සාහ කරලා, ඒක ඇතුලේ අපි අපේ මුළු ජීවිතේම වැඩ කරන එක වෙනුවෙන් කාට හරි ප්‍රාග්ධනය හොයලා දෙන්න, අතිරික්තය හොයලා දෙන්න දනිස් කටු ගෙවෙනකල් වැඩ කරන කොන්ද නමාගෙන කඹරන තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඒක ඇතුලේ අපේ ජීවිතයේ සංස්කෘතිය, විනෝදාස්වාදේ, මනුෂ්‍ය ජීවිතයේ සියලු පැති අපිට අහිමි වෙලා තියෙනවා. තව පැත්තකින් පරිසරය අතිදැවැන්ත විනාශයකට ගිහිල්ලා තියෙනවා. එතකොට අපි දැන් මේ ඉන්නේ අපේ ශරීර සෞඛ්‍යත් විනාශ කරගෙන, අපේ අධ්‍යාත්මයත් විනාශ කරගෙන, ඉතිහාසය ඇතුලේ ආපු සංස්කෘතික ධන නිධානයනුත් විනාශ කරගෙන, පරිසරයත් විනාශ කරගෙන, මේ මුළු පෘථිවි තලයම විනාශ කරන තැනකට තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙතන ප්‍රධාන ප්‍රශ්නේ ආර්ථිකයේ ප්‍රශ්නේ කියලා ගොඩක් අය කතා කරන්නේ එක්ක ගෙවුම් ශේෂයෙන්ගේ. ඒ කියන්නේ අපි අපේ ආනයන වියදම් සහ අපනයන ආදායම් අතර තියෙන පරතරය. එහෙම නැතිනම් සමහර අය කියන්නේ ණය අර්බුදේ. සමහර අය කියන්නේ මේක අයවැය පරතරය තමයි ප්‍රධාන ආර්ථික අර්බුදේ මූලික පදනම් විදිහට හඳුන්ලා දෙන්නේ. නමුත් අපි නම් දකින්නේ ඊට වඩා තියෙන ලොකුම ප්‍රශ්න තමයි මේ ආර්ථිකය ඇතුළේ තියෙන බරපතල විෂමතාවය. දැන් එක සැරයක් ඔය ලෝක පරිමාණයේ දර්ශකයක් සමීක්ෂණ ආයතනයක් ඒ අය ලංකාව ගැන කිව්වේ ලෝකයේ බිලියන ප්‍රතියන් වැඩිම වේගකින් වැඩිවන නගර අතර කොළඹ නගරයේ තිබුණා පළවෙනි ස්ථාන පහ ඇතුළු. හැබැයි ඒ අතර ලංකාවේ ජනගහනයෙන් තුනෙන් එකක් විතරම දරිද්‍රතාවයෙන් පෙළෙනවා. ලෝක සාගිනි දර්ශකයට අනුව ගිය අවුරුද්ද වෙද්දී 27.1% ශරීරයේ පවත්තගෙන යන්න ඕන කරන අවම පෝෂණය නැහැ. අධ්‍යාපන අමාත්‍යාංශය කියනවා ලංකාවේ 145ක් දරුවන්ගෙන් පාසල් ශිෂ්‍යයන්ගෙන් 114ක්ම උදේට ඉස්කෝලේ එන්නේ බඩගින්නේ කියලා. එතකොට ලෝකේ ලොකුම බිලියනපතිව බිහි කරන අතර ජනගහනයෙන් තුනෙන් එකක් බඩගින්නේ ඉන්න රටක් නිර්මාණය වෙලා තියෙනවා. ලෝක පරිමාණයෙන් ගත්තත් මේකමයි තත්ත්වය. ඒ නිසා මේ ලෝකය, මේ ආර්ථිකය ඇත්ත අර්බුදය තමයි ආර්ථිකයේ ප්‍රතිලාභ, අපි මේ කරන නිෂ්පාදනයේ ප්‍රතිලාභ ඇත්තටම නිෂ්පාදනය සඳහා දායක වෙන වැඩ කරන ජනතාවට නොලැබෙන. එතකොට මේ සාකච්ඡාවේ මතුවුණා මේ ණය ගැටලුව. නැත්නම් දැන් සාකච්ඡාව ගොඩාක් දුරට මතුවෙමින් තියෙනවා රට ඇතුළෙත් මේ ණය ප්‍රශ්නය තමයි මොකද්ද? ඇත්තටම මේ මොකද්ද මේ ණය ප්‍රශ්නේ කියන්නේ? ණය ප්‍රශ්න පැති කිහිපයක් තියෙනවා. එකක් තමයි දැන් මේ ධනවාදී ආර්ථිකයේ තියෙන මූලිකම ලක්ෂණයනේ මේ අවසානයේදී ලාභ ලැබෙන්න ඕනේ. අවසානයේදී ධනපතියාට ලාභ ලැබෙන්න ඕනේ. ලාභ ලැබෙන්න නම් ඔහු නිෂ්පාදනය කරන්නත් ඕනේ. නිෂ්පාදනය සඳහා වෙන වියදම අවම කරගන්නත් ඕනේ. කම්කරුවගෙන් වැඩි වැඩියෙන් අතිරික්ත සූරා කරන්නත් ඕනේ. අනිත් පැත්තෙන් මේ භාණ්ඩ විකිණෙන්නත් ඕනේ. ඒ සේවාවන් කවුරු හරි ලබා ගන්නත් ඕන. ඒකට මෙතන පරස්පරයක් එනවා. ඒ කියන්නේ වැඩි වැඩියෙන් නිෂ්පාදන වියදම අඩු කරන්න ගිහිල්ලා කම්කරුවට ගෙවන කොටස අඩු කරාට පස්සේ කම්කරුවාගේ අතිරික්තය උකහා ගත්තට පස්සේ ඔහුට තියෙන පරිභෝජන හැකියාව අහිමි වෙනවා. ඒ කියන්නේ සමාජයක මිලදී ගැනීම හැකියාව වැටෙනවා. මිලදී ගැනීම හැකියාව වැටෙනකොට භාණ්ඩ සහ සේවා පරිභෝජනය අඩු වෙන නිසා නැවත මේක වැටෙනවා. ඒතර මේක උගුලක් වගේනේ ධනවාදී. ඒතර ලාභ වැඩි කරගන්න දරන සෑම උත්සාහයකදීම ලාභ රේට්ටු වැටෙනවා. මේක තමයි ධනවාදී ස්වභාවය. ඒතර මේකට එක කාලෙක ඒගොල්ලෝ හොයලා තිබුණු එක තමයි යම් විදිහකට රජයේ මැදිහත් වෙනවා සමාජයේ ක්‍රය ශක්තිය. එහෙම නැත්නම් මේ මිලදී ගැනීම හැකියාව වැඩි කරනවා. ඒකට රජයේ සුබ සාධන සේවා පවත්වාගෙන යනවා. රජය ඉහළ ආදායම් ලාභින්ගෙන් බදු අය කරලා ඒ බද්ද වියදම් කරනවා ජනතාවගේ සුබ සාධන කටයුතු සඳහා. ඔහොම එකක් තිබුණා. ඔකට තමයි අපි කියන්නේ රාජකේන්ද්‍රීය ධනවාදය කියලා ලෝකමට්ටමේ.
ඊට පස්සේ 1970 ගණන්වල අග භාගයේදී ලෝකයේ ආව නව ලිබරල් ආර්ථිකය. නව ලිබරල් ආර්ථිකයේදී මේ හැම එකකටම ප්‍රාග්ධනය ගමන් කරනවා. සියලු ක්ෂේත්‍රවලට ප්‍රාග්ධනය ගමන් කරනවා. සූරාගෑම උපරිම කරනවා. අර රාජ්‍ය සුභසාධන ඔක්කොම අහිමි කරනවා. දැන් රාජ්‍ය සුභසාධන ඔක්කොම අහිමි වුණාට පස්සේ කොහොමද මිනිසුන්ට මිලදී ගැනීම හැකියාවක් එන්නේ? ඉතින් ඒකට ඒගොල්ලෝ හදපු, ඒ කියන්නේ ගෝලීය මට්ටමින් හදපු ක්‍රමවේදය තමයි ණය. ඒ නිසා දැන් ණයට තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා හැම කෙනාම බැංකු ණයක් අරන් තියෙනවා. හැම කෙනාම ලීසින් අරන් තියෙනවා. හැම කෙනාම ෆිනෑන්ස් වෙලා. හැම කෙනාම ගෙදරට බඩු අරන් තියෙන්නේත් අර නෝපොලි හරි ජොලි වගේ එකකින් තමයි අරන් තියෙන්නේ. ඊට පස්සේ ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරනවා. ගෙදර එදිනෙදා බඩු ගන්නේදී ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරනවා. ඒ නිසා සමස්ත ණය උගුලක සමාජයක් ඉදිරියට හිර වෙලා තියෙනවා. දැන් ප්‍රජේපත් දැන් මේගොල්ලෝ ණය 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 කියලා කිව්වට නැවත ගමන් මාර්ගයන්නේත් ණය වැඩි කරන පැත්තට. උදාහරණෙට තන නිදහස් අධ්‍යාපනය වෙනුවට ඒගොල්ලෝ යෝජනා කරන්නේ ශිෂ්‍ය ණය ක්‍රමය. ආය ණය. නිදහස් සෞඛ්‍ය සේවය වෙනුවට ඒගොල්ලෝ යෝජනා කරන්නේ සෞඛ්‍ය රක්ෂණ ක්‍රමය. ඒක සඳහා ණය වෙලා වැටුපෙන් කොටසක් ඉතුරු කරන එක. හැම එකේදීම ඒගොල්ලෝ යෝජනා කරන්නේ තව තවත් ණය වෙන එක. නිවාසවලට යෝජනා කරන්නේ නිවාස ණය. එහෙමනේ. හැම එකටම ණය තමයි යෝජනා කරන්නේ. දැන් ලංකාවේ ගත්තට පස්සේ තියෙන ප්‍රශ්නේ තමයි දැන් ලංකාවේ මේ විදිහට රුපියල් ට්‍රිලියන් 14ක් වගේ වෙනවනේ සමස්ත ණය ප්‍රමාණය. රුපියල් ට්‍රිලියන් 11ක ණය ප්‍රමාණයක් තියෙන කාලේ විගණක අධිපති වර්තාවක් ආවා. ඔහු කියලා තිබුණා විගණක අධිපතිවරයා කියලා තේනවා ලංකාව රුපියල් ට්‍රිලියන් 11ක ණය අරන් තියෙනවා. නමුත් නව වටිනාකම් උත්පාදනය වෙලා තියෙන රුපියල් ට්‍රිලියන් 1.8යි. 1.8. 1.8. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 15%ක් විතර තමයි වටිනාකම් උත්පාදනය වෙලා තියෙන්නේ. ඉතුරු 85%ට මොකද වුනේ? ඒව බහිරව යකිල්ලද? ඒ ප්‍රශ්නේ තියෙනවා. එතකොට දැන් ණය බේ දැන් ගොඩක් අය අහනවා අපෙන් ණය බේරන්නේ කොහොමද කියලා. මම කියන්නේ ණය බේරන්න බෑ. ඩොලර් ට්‍රිලියන් 11ක් අරගෙන ඒකෙන් 15%ක් තමයි අලුත් වටිනාකම් උත්පාදනය වෙලා තියෙන 85%ක්ම අතුරුදහන් වෙලා නම් ණය ගෙවන්න බෑ. අනිත් එක දැනටමත් ඒ ණය දෙන බලගතු රටවල් අධිරාජ්‍යවාදී මූල්‍ය සමාගම් මේ ණය පොලි වාරික විදිහට දෙන ණය වලට වඩා වැඩි ප්‍රමාණයක් දැනටමත් අත්පත් කරගෙන තියෙනවා. හරි. අනිත් එක දැන් ලෝක පරිමාණයෙන් ගත්තත් ණය ගෙවන්න බෑ. ලෝක පරිමාණයෙන් ගත්තා ණය ගෙවන්න බෑ. අපි මේ මැතිවරණයට අදාළව මේ අරුබුදේ කුමක්ද විසඳුම කුමක්ද කියලා කෘතියක් එලි දැක්වුවා. දැන් මේකේ අපි නිශ්චිතවම කියනවා මේ CIA World Fact Book එක කියනවා ලෝකේ සමස්ත ව්‍යවහාර මුදල්වල වටිනාකම ඩොලර් ට්‍රිලියන් 80යි කියලා. Institute of International Finance එක කියනවා ලංකා ලෝකයේ සමස්ත ණය සහ පොලි වාරික එකතු කරපුවම මුළු වටිනාකම ට්‍රිලියන් 253ක්. 253. ඒ කියන්නේ ණය තියෙන ට්‍රිලියන් 253ක්, සල්ලි තියෙන ට්‍රිලියන් 80යි. ඒ නිසා දැන් කොහොමත් ණය ගෙවන්න බෑ. කොහොමත් ණය ගෙවන්න බෑ. ඒ නිසා අපි යෝජනා කරන්නේ මේ ණය ගෙවන්න බෑ. ඒ වෙනුවට ණය උගුලක රාජ්‍යයන් ණය උගුලක හිර කරන ආර්ථිකයයි ජනතාව ණය උගුලක හිර කරන ආර්ථික ක්‍රමයයි මේක වෙනස් කරගන්න. නැස දැන් එතකොට එක පැත්තකින් දැන් ලොකුවටම මේ මාධ්‍යවලත් ලොකු සාකච්ඡාවක් ගියාර ජනාධිපතිවරයා ඇවිල්ලා මේ ණය නැවත ණය දෙන්න ජනතාවට ණය දෙන්න ඒකේ අඩු පොලියට ණය දෙන්න කියලා තමයි රජය යෝජනා කරන්නේ. එතකොට මේ යෝජනාව එක තියෙන විසඳුම නැත්නම් ගැටලුව මොකක්ද? ගැටලුව ප්‍රශ්නේ තියෙන්නේ දැන් මහ බැංකුවේ නිලධාරීන් කැඳවලා ජනාධිපතිවරයා ගෝරනාඩු කරන්නේ. ගෝරනාඩු කරද්දී ජනාධිපතිවරයා කිව්වේ මේ ආර්ථික අර්බුදය සඳහා මොකද්ද සැලැස්ම කියලා. ඒ ජනාධිපතිවරයා ඉදිරිපත් කරපු සැලැස්මක් තමයි මහ බැංකුවේ පස්සේ ඉදිරිපත් කරේ. ඒ සැලැස්මට අනුව තීරණ දෙකක් අරන් තියෙනවා. පළවෙනි තීරණය තමයි වාණිජ බැංකුවල ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2%ට අඩු කරන්න. ඒ කියන්නේ සරලවම ගත්තොත් එහෙම බැංකුවල හම්බෙන තැන්පතු ඔක්කොම ණයට දෙන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම බැංකුව කඩා වැටෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා බැංකුවල ආරක්ෂාවට යම් ප්‍රමාණයක් සංචිත කරලා තියන්නේ. ලංකාවේ 1970 ගණන්වල මේකට අදාළ සම්මතය තිබුණේ 12%. ඒ කියන්නේ මම රුපියල් 100ක් බැංකුවට දැම්මොත් රුපියල් 12ක් බැංකුවේ තියාගන්නවා. රුපියල් 88ක් විතරයි බැංකුවේ එළියට ණයට දෙන්නේ. ඊට පස්සේ දැන් පහුගිය කාලෙවෙදී මේක 104ට අඩු වෙලා තිබුණා. ඒකෙන් අදහස් වෙන්නේ මම රුපියල් 100ක් බැංකුවට දැම්මොත් එහෙම රුපියල් 96ක්ම බැංකුව ණයට දෙනවා. රුපියල් 4යි බැංකුවේ සංචිත කරලා තියාගන්න. දැන් පසුගියදා මහ බැංකුව ගත්ත තීරණය තමයි බැංකුවල ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2%ට අඩු කරා. ඒ කියන්නේ මම රුපියල් 100ක් බැංකුවේ දැම්මොත් බැංකුව රුපියල් 98ක්ම ණයට දෙනවා. රුපියල් 2ක් තියාගන්න. ඊපස්සේ මම ATM එකට ගිහිල්ලා නැවත සල්ලි ගන්න ගත්තොත් මගේ තැන්පතු ආයෙ ඉල්ලුවොත් ණය දුන්නු කෙනා ණය බේරුවේ නැත්තම් තම බරපතල බිඳවැටීමකට බැංකු පද්ධතිය ලක් වෙනවා. ඒ නිසා පළවෙනි එක ඒක. දෙවෙනි එක තමයි එලෙස බැංකු පද්ධතිය කඩා වැටෙද්දී ඒක වැළැක්වීම සඳහා මහ බැංකුව සතු මුදල් සංචිත. ඒ මහ බැංකුව සතු මුදල් සංචිත වලින් රුපියල් බිලියන 150ක් නැවත ණය වලට මුදා හරින්. 100ට 1 පොලියට දෙනවා. වාණිජ බැංකු වලට වාණිජ බැංකු 104 පොලියට ජනතාවට දෙනවා. ওই විදිහට තමයි ඒගොල්ලෝ ගත්තේ. ඒකට දැන් ඇත්තටම මේකින් වෙලා තියෙන්නේ දැන් ණය ගෙවා ගන්න බැරි වුණොත් බැංකුවට එනවා.
බැංකු වැටනකොට බැංකු රැකගන්න තියෙන සංචිතය නෑ ඒකත් ණයට දීලා. වාණිජ බැංකු වැටෙන වෙලාවක මහ බැංකුව මැදිහත් වෙලා වාණිජ බැංකු රැකගන්න තිබුණා හදාගත්ත ක්‍රමයක්. ඒ ක්‍රමෙත් බිඳ වැටෙන. මේක වෙලා තියෙන්නේ ඇත්තටම කුණාටුව වෙලාවේ. වතුර කෑන් එකයි ආහාර ටිකයි මේ ජීවිත ආරක්ෂක ඇඳුමයි ඔක්කොම උදට දැම්මා වගේ වැඩ. ඉතින් මෙතන අරබුදේ මේක දැන් සමාජයේ මිලදී ගැනීම හැකියාව වැඩි වෙමින් යනවා. මේ වෙනකොට පෞද්ගලික අංශයේ මෑන් පවර් කොන්ත්‍රාත් අනියම් මේ විදිහට සේවය කරපු ලක්ෂ 4ක විතර රැකියා නැතිලා තියෙනවා. තව ඇඟලුම් කර්මාන්තය, හෝටල් කර්මාන්තය ඇතුළු තවත් කර්මාන්ත ගණනාවක සංචාරක කර්මාන්තය ඇතුළු කර්මාන්ත ගණනාවක ස්ථිර කම්කරුවෝ, ස්ථිර සේවකයෝ ගෙදර තියලා තියෙන වැඩට එන්න එපා කියලා එයාට නිරුත්තර කරන්න විදියක් නැහැ. ඔවුන්ට ගෙවන්නේ රුපියල් 14500 කෝ මූලික වැටුපෙන් 150 කියන දෙකෙන් එකක් දෙකෙන් උපරිම. එතකොට ඇත්තටම 14500 ක වැටුප ගන්න විශාල පිරිසක් ඉන්නවා. ඒ අයගේ බිඳ වැටෙනවා. දැන් රජයේ සේවකයන්ට සෞඛ්‍ය සේවකයන්ට පවා දීමනා දීලා නැහැ, අතිකාල දීලා නැහැ. ඔවුන්ගේ පරිභෝජන මට්ටම් වැටෙනවා. පුංචි පුංචි ව්‍යාපාර කරපු අය මේගොල්ලෝ ඔක්කොම වැටෙනවා. ඒ නිසා දැන් සමාජයේ මිලදී ගැනීම හැකියාව වැටිලා. ඒ නිසා ආණ්ඩුව අඩු පොලියට ණය දීලා වැඩිපුර නිෂ්පාදනය කරාට වැඩක් නැහැ. කවුද නිෂ්පාදන ගන්නේ? ඒ නිසා මේ ආණ්ඩුව ගත තීරණ විසින් වෙලා තියෙන වැඩි වැඩියෙන් ණයනිකුත් කරලා නිෂ්පාදනය වැඩි කරනවා, සේවාවන් පුළුල් කරනවා, ව්‍යාපාර පුළුල් කරනවා කියලා ගත තීරණේ දෙවන්ත ආර්ථික කඩාවැටීමක පළවෙනි පියවර වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේක ඉතාම භයානකයි. වගකීම් විරහිත ලෙස තමයි මේ යුද්ධයක් කරනවා වගේ තමයි ජනාධිපතිවරයා මේ තීරණ ගත්තේ. යුද්ධයක දිනේ ඩුවෝඩයිනේ එක්ක දිනනවා නැත්තම් මැරෙනවා. ආර්ථිකයේදී මැරෙනවා කියලා විකල්පයක් නැහැ. ආර්ථිකයේදී අවසානයේදී මොකක් හරි ඉතුරු වෙනවා. සහ ධනේශ්වර ආර්ථිකයේ දෙස ධනේශ්වර නායකයෙක් බලන දැක්මකින් අත් මේ බලලා තියෙන්නේ. සාමාන්‍ය මේ සාමාන්‍ය යුද සම්පතියේ ඒ තරම්ම පරිණත නොවන විශාල විනාශයන් හරහාරි ජයග්‍රහණපත් කරගන්න හදන අපරිණත යුද සම්පතියේ යුද්ධයක් දිහා තමන්ගේ සෙබළු දිහා බලන විදිහ තමයි මේ තියා බලලා තියෙන්නේ. එතකොට දැන් ඒකත් එක්ක මේ දැවැන්ත ආර්ථික අරුබුදේ එක්ක විශේෂයෙන්ම ආර්ථික විශේෂඥයෝ අනිත් පැත්තෙන් දේශපාලන විචාරකයෝ සංගාධයක් මත කරනවා මේ 2008 ආර්ථික අරුබුදයත් එක්ක තමයි මේ අරුබුදේ ඒකේ ඉදිරිපියවරක් නැත්නම් ඉදිරිපින්මක්. ඒ කතාව නිවැරදිද නැත්නම් ඒක එහෙමද? ඒක මෙහෙමයි. ඒ කියන්නේ 2008 අපි දැන් අපි ප්‍රස්ථාරයක් විදිහට හිතුවොත් 2008 මෙන්න මේක මෙහෙම කඩන් වැටුණා. කඩන් වැටිලා 2010 වගේ වෙද්දි පොඩි නැග්මක් ආවා. පුංචි නැග්ම. ඇවිල්ලා ඒ නැග්ම මෙහෙමම තමයි තියෙන්නේ දැන්. එක දිගට තියෙන්නේ. ඒනේ සාමාන්‍යයෙන් ලෝක ඉතිහාසයේ ආර්ථික අරුබුද එක එක ඉංග්‍රීසි අකුරු වල හැඩය ගත්තා. සමහර ආර්ථික අරුබුද තියෙනවා V හැඩය. ඒ කියන්නේ මෙහෙම වැටෙනවා, වැටුණු ගමන් නැගිටිනවා. සමහර ආර්ථික අරුබුද තියෙනවා U හැඩය. එතන වැටෙනවා, වැටිල්ලේ ටික කාලයක් ඉඳලා නැවත නැගිටිනවා. සමහර ආර්ථික අරුබුද තියෙනවා W හැඩය. වැටෙනවා, නැගිටිනවා, ආයෙ වැටෙනවා, ඊට පස්සේ ආයෙ නැගිටිනවා. නමුත් මේ 2008 ලෝක ආර්ථික අරුබුදය ධනවාදයේ ඉතිහාසයේ මෙතෙක් ආපු අරුබුද වලට වඩා වෙනස්. ගොඩක් අය කියන්නේ මේක L හැඩය කියලා. ඒ කියන්නේ වැටෙනවා මෙහෙම යනවා. ඊපස්සේ දැන් ඊළඟට ප්‍රශ්නයක් තියෙනවා. දැන් අනාවේ කියේ තියෙන මේක L නෙමෙයි. ඇත්තටම ඉංග්‍රීසි හොඩි එහෙම අකුරක් නැහැ. වැටෙනවා, වැටිච්ච එකේ තියෙනවා, ආයෙ වැටෙනවා, ඒකේ තියෙනවා, ආයෙ වැටෙනවා විදිහට යනවා. දැන් මේක ඇත්තටම උනේ 2008 ආර්ථිකේ වැටුණානේ. වැටුණාට පස්සේ 2010 වෙද්දි පොඩි නැග්මක් ආවා. හැබැයි මේ නැග්මේ මෙමෙ L අකුර වගේ තමයි තිබුණේ. පොඩි නැග්ම එන්න හේතුව තමයි චීනය තමන් සතුව තිබුණු අති විශාල මුදල් සංචිත ප්‍රමාණය ආයෝජනය කරමින් ලෝකෙ පුරා මුදහැරේ. ඒ නිසා තමයි පොඩි නැග්මක් නැග්ගේ. හැබැයි මේගොල්ලෝ සමත් වුණා 2010 ඉඳලා 2019 වගේ වෙනකල් අවුරුදු 9ක විතර කාලයක් මේ නැග්ම තියාරා. 2019 ඉදින් මේක නැවත වැටෙන්න පටන් ගත්තා. මේ කොවිඩ් එන්න කලින් වැටෙන්න පටන් ගත්තා. කොවිඩ් අර එකතැන තිබුණේ එකෙත් ප්‍රධාන හේතුව මේක ලෝක පරිමාණයෙන් කියලා ගන්න බැරි. චීනයේ ඉන්දියාවේ ආර්ථික වර්ධන වේගය වැඩි වෙච්ච නිසා තමයි ලෝක පරිමාණයෙන් ඔය මට්ටමේ තියෙන්නේ. ගොඩාක් රටවල ආර්ථික වර්ධන වේගය වැටලා තිබුණේ. සා දැන් 2019 ඉදින් මේක නැවත වැටෙන්න ගත්තා. මේක නැවත මෙහෙම හිමින් වැටෙන්න ගත්ත එක කොවිඩ් නිසා වේගෙන් වැටෙන්න පටන් ගත්තා. ඒක නිසා දැන් ලෝකය දැන් ලෝක වෙළඳ සංවිධානය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේ සංවිධාන කියන්නේ මේ අවුරුද්ද අවසාන වෙද්දී විශාල ආර්ථික අවපාතයක්, දැවැන්ත විනාශයක් වෙන්න ඉඩ තියෙනවා. තවත් ආර්ථික විද්‍යාඥයෝ කියනවා එහෙම නෑ, මේක ඔක්තෝබර් නොවැම්බර් වෙද්දී නැවත නැගිටින්න නෙවෙයි වුණත් අඩුම ගානේ මේ වැටුණු ලෙවල් එකේ මෙහෙම තියෙන තත්යකට එන්න පුළුවන්. ඒකම දැන් අනිත් පැත්තෙන් තියෙන සාකච්ඡාව තමයි
මේ දැන් මේ මැතිවරණය ඇවිල්ලා තියෙනවා. මේ මැතිවරණයයි සහ දැන් මේ කොවිඩ් තත්ත්වයයි මේ තත්ත්වය ඇතුලේ මේ සාමාන්‍ය ජන ජීවිතයේ සැලකිය යුතු ප්‍රමාණයකින් බිඳ වැටලා තියෙනවා. ඒ වගේම මේ සාමාන්‍ය ජන ජීවිතයේ ආර්ථිකය සැලකිය යුතු ප්‍රමාණයකින් වැටලා තියෙනවා. හැබැයි පේන්නේ මේ මැතිවරණ කාලය ඇතුලේ සහ මේ මැතිවරණ වේදිකාවේ සාමාන්‍ය ජන ජීවිතයේ වැටීම සහ ආර්ථික අර්බුදයේ දවසින් දවස වෙනස් වෙන ආර්ථික අර්බුදය ගැන ලොකු සාකච්ඡාවක් වෙන එකක්. ප්‍රශ්නේ මෙහෙමනේ, දැන් ලංකාවේ ආර්ථිකයේ විදේශ විනිමය පැත්ත හිතුවොත් එහෙම ඩොලර් බිලියන් 7ක්ම හම්බුනේ විදේශගත ලාංකික ශ්‍රමිකයන්ගෙන්. එතකොට ඒකිනුත් වැඩිම කොටස මැද පෙරදිග ශ්‍රමිකයෝ. එතකොට මැද පෙරදිග දැන්ට අපිට වාර්තා වෙන විදිහට ලක්ෂ 3ක් 4ක් රැකියා හිමි වෙලා තියෙනවා. ඒ නිසා මේ ලැබෙන මුදල සැලකිතු මට්ටමකින් අඩු වෙන නියමිතයි. දෙවෙනියට වැඩිම ආදායමක් තිබුණේ ඇඟලුම් කර්මාන්තේ ඩොලර් බිලියන් 4.5. මහා බැංකුව කොවිඩ් වසංගතයේ එන වෙලාවේ අනතුරු ඇඟෙව්ව මේක 140කින් බිඳ වැටෙන්න පුළුවන් කියන්නේ. ඊට පස්සේ ලංකාවේ සමස්ත වැලියු ඇඩිෂන් එක ගත්තොත්, ඒ කියන්නේ වාර්ෂිකව ආර්ථිකයට අලුතෙන් එකතු වෙන අගය ප්‍රමාණය ගත්තොත්, ඒකෙන් 148ක්ම නිර්මාණය කරන්නේ තනි පුද්ගල ව්‍යවසාය. ගැන එක්ක ගෘහ කර්මාන්ත, කුඩා කර්මාන්ත, පුංචි සිල්ලර කඩ, පොඩි පොඩි සේවා පවත්වාගෙන යන අය ඒගොල්ලෝ තමයි ආර්ථිකයේ 148ක් නිර්මාණය කරන්නේ. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේවා ඔක්කොම බිඳ වැටෙමින් පවතිනවා. ජනතාවගේ ආර්ථිකයේ බිඳ වැටෙමින් තියෙනවා. ජනතාවගේ ආර්ථිකයේ බිඳ වැටෙමින් තිබුණට එක තැනකට ධනේ ඒක රාශියෙම උනොත් තියෙනවා. අපි ගත්තොත් මහා පරිමාණ ධනපතියන්ගේ එකතු වෙන ඒක රාශිය වෙන ධනේ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම වීගොවිතන ගොවියාගේ ජීවන තත්ත්වයන් බිඳ වැටලා තියෙනවා. එළවලු ගොවියාගේ වී ගොවියාගේ ආදායම් අඩු වෙමින් ගිහිල්ලා තියෙනවා. හාල් මෝල් හිමියාගේ ආදායම් වැඩි වෙමින් ගිහින් තියෙනවා. ලංකාවේ සහල් මෝල් 2000ක් විතර තියෙනවා, කුඩා සහල් මෝල්. ඒ සියල්ල විනාශ කරමින් ඒකාධිකාර හාල් මෝල් 6ක් ලංකාවේ සමස්ත සහල් නිෂ්පාදනයේ 60% විතර අත්පත් කරගෙනමින් ඉන්නවා. එතකොට දැන් රජයේ ගමන් මාර්ගයේ තියෙන්නේ කුඩා පරිමාණයම විනාශ කරමින් ඒකාධිකාර හදන පැත්තට. උදාහරණයට කොවිඩ් වසංගතය ආපු වෙලාවේ රජය නියෝග කර සිල්ලර කඩ වහන්න නියෝග කරා. දැවැන්ත සුපිරි වෙළඳසැල් වලට සිල්ලර වෙළඳාම කරන්න අනුමැතිය දුන්නා. ඒකට ඒගොල්ලන්ගේ සැලැස්මට අනුව වෙන්නේ සිල්ලර කඩ විනාශ වෙලා ගිහිල්ලා සිල්ලර වෙළඳාම ඒකාධිකාර සමාගම් වල බූදලයක් බවට පත් වෙනවා. ඊට පස්සේ ඇඳින් නීතියෙන් පස්සේ නැවත ප්‍රවාහණය පටන් ගනිද්දී ඌබ පික්මි වගේ සමාගම් වලට ඉඩ දුන්නා. ත්‍රිරෝද රථ එලවන්න කොළඹ ඇතුළු තවත් නගර ගණනාවක තනි පුද්ගල ත්‍රිරෝද රථ වලට එලවන්න දුන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ ඒ අයව විනාශ කරලා මේ ලොකු එක රකින එකක්. ඉතින් මේ ණය වුණත් ඇත්තට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට යන්නේ නැහැ. දැන් ඒක ඔක්කොම ගණමින් ඉන්නේ මහා පරිමාණ සමාගම්. ඒ නිසා මේක වෙන්න තියෙන්නේ විෂමතාවයේ තවත් වැඩි වෙන. විෂමතාවයේ තවත් වැඩි වෙලා වැඩ කරන ජනතාවගේ පුංචි පුංචි කර්මාන්ත කරගෙන හිටපු මිනිස්සුන්ගේ මේ හැම දෙනාගේම ජීවන තත්ත්වයන් බිඳ වැටිලා. ඒක පහළ මැද පන්තිය කියන එක සම්පූර්ණයෙන්ම වගේ නිර්ධන පන්තිය තැන්ට ඇද වැටිලා. අර ධන කුවේරියෝ කීප දෙනෙක් අතරේ අති විශාල ධනයක් ඒක රාශි වෙන පැත්තට තමයි ආර්ථිකය ගමන් කරමින් තියෙන්නේ. ඉතින් මැතිවරණ වේදිකාවේ ඒක කතා කරන්නේ නැහැ. මොකද මැතිවරණයේදී මේ හැම කෙනාටම ඡන්දෙ දෙන්නේ අර ආර්ථිකය බිඳ වැටිච්ච මිනිස්සු. නමුත් ඒගොල්ලන්ට ඡන්දෙ කරන්න සල්ලි දෙන්නේ අර ධනේ ඒක රාශි කරගත්ත මිනිස්සු. ඒ නිසා කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ මේ ඒක මේ රාශිභූතකරණය කවුරුත් කතා කරන්නේ නැහැ. මේ ධනේ සංකේන්ද්‍රණය කතා කරන්නේ හැමෝ. ඒ නිසාම ඒක කතා නොකර කතා කරන්න බෑ. පොදු ජනයා මුණ දීලා ඉන්න ප්‍රශ්නේ, වැඩ කරන ජනතාවගේ ප්‍රශ්නේ. ඒ නිසා මැතිවරණ වේදිකාවේ මේ ප්‍රශ්නේ නැහැ. නමුත් පෙරටුගාමි සමාජ අධිපක්ෂය අපි ඒ ප්‍රශ්නේ අපේ ප්‍රධාන මැතිවරණ සටන් පාඩයක් බවට පත් කරගෙන තියෙනවා. එතකොට දැන් ඔයගොල්ලෝගේ මේ පාර සටන් පාඩේ නැත්නම් තේමාව මැතිවරණ තේමාව වලට වැටලා තියෙන්නේ සමාජවාදී නියෝජනයක් සටන්කාමී නායකත්වයක් කියලා. ඒක එක්කම අනිත් පැත්තෙන් දැන් ඔබලා යෝජනා කරන සමාජවාදී ඇතුලේ සමාජවාදී ක්‍රමයේ ඇතුලේ මේ කියන ආර්ථික අර්බුදයට, මේ කියන ණය ප්‍රශ්නෙට, මේ කියන රැකියා ප්‍රශ්නෙට අපි කොහොමද විසඳුම යෝජනා කරන්නේ? නැත්නම් අපි කොහොමද ජනතාවට මේක පැහැදිලි කරන්නේ? ඇත්තටම මම නැවතත් කියන්න වෙන්නේ දැන් විසඳුම සම්බන්ධ සවිස්තරාත්මක විස්තරයක් අපි මේ අර්බුදය කුමක්ද, විසඳුම කුමක්ද, පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙල පිළිබඳ නිතර අසනු ලබන ප්‍රශ්න කීපයක් සඳහා පිළිතුරු කියන මේ කෘතියේ අපි සවිස්තරාත්මකව මේ ප්‍රශ්නය ගැන අපේ උත්තර ලියලා තියෙනවා. පොදු වශයෙන් ගත්තොත් මේ ආර්ථිකයේ අසාධාරණ. ඒක අසාධාරණ වෙන්නේ ධන කුවේරයන් 40ක් අතේ ධනය ගොඩ ගැහෙන අතර රටේ ජනගහනයෙන් 3 එකක් බඩගෙන ඉන්න තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඒකට ඒ වෙනුවට මේ ආර්ථිකයේ ප්‍රතිඵල සාධාරණව බෙදී යන ආර්ථිකයක් නිර්මාණය කරන්න. එහෙම එකකට තමයි අපි සමාජවාදී කියන්නේ. අපි කොවිඩ් වසංගත කාලේ දැක්කා එළවලු වෙනදාම් කරන්න ගිහිල්ලා වෙච්ච ප්‍රශ්නෙන් අපි දැක්කා මොන තරම් අරාජකද මේක. ලාභ අරමුණු කරගෙන අරාජකත්වයක් ගොඩනැගිලා තියෙනවා. ඒ වෙනුවට සැලසුම් සහගත ආර්ථිකයක් අවශ්‍යයි. ඒකට තමයි අපි සමාජවාදී කියන්නේ. සැලසුමක් හදනකොට ඒ කොහේ හරි උඩ තැනකින් සැලසුමක් හදනවා. හදන සැලසුමකට හැමෝම වැඩ කරන්න ඕනේ වගේ තත්ත්වයක් ආවොත් එහෙම ඒක ඒකාධිකාර තත්ත්වයක්, ඒකාධිපති තත්ත්වයක්, සර්වාධිකාරයක් ගොඩනගා. ඒක ඒ වෙනුවට අපි යෝජනා කරන්නේ ජන සහභාගී ආර්ථිකය.
ජනසාභාගී ආර්ථිකයක් කියලා කියන්නේ ආර්ථික තීන්දුව තීරණ ගැනීමේ කටයුත්තට සමස්ත වැඩ කරන ජනතාව තීන්දුව ගන්න සම්බන්ධ වෙන එක. උදාහරණයක් විදිහට කර්මාන්තවල තීරණ කම්කරුවා විසින් ගන්න, කෘෂිකර්මාන්තය ගැන තීරණ ගන්න මණ්ඩලවල ගොවි සමිති වාඩි වෙලා ඉන්න තත්ත්වය. ඒ වගේම මේ අධිරාජ්‍යවාදී උගුලෙන් මිදුණු ආර්ථිකය. මේ IMF ලෝක බැංකුව අධිරාජ්‍යවාදී උගුලක පැටලලා තියෙන ආර්ථිකය එතනින් මුදවගෙන. ඒ විතරක් නෙවෙයි මේ ණය බුබුලු පුම්බන ආර්ථිකය වෙනුවට බැලුම වගේ මේක පුම්බන ආර්ථිකය වෙනුවට ඇත්තට අරටුවක් හදන රියල් වැලියු ඉකොනොමි එකක්. සැබෑ වටිනාකම් උත්පාදන ආර්ථිකය. ඒතරම් නෙවෙයි ලාභය පමණක් අරමුණු කරගත් ආර්ථිකය වෙනුවට සමාජ අවශ්‍යතා පදනම් කරගත් සමාජ පාදක ආර්ථිකයක්. හුදු ලාභය වෙනුවෙන් මුළු මිහිතලයක් පරිසරයක් සතා සිවුපාවත් ගහකොළත් විනාශ කරන ආර්ථිකය වෙනුවට පරිසරය සුරකින ආර්ථිකයක්. මෙන්න මේ කරුණු හත මත පදනම් වෙච්ච ආර්ථික ප්‍රතිපත්තියකට තමයි අපි කියන්නේ සමාජවාදී කියලා. එවැනි ආර්ථික ප්‍රතිපත්තියක් හදන්න බෑ දේශපාලන බලයේ තීරණාත්මක වෙනසක් නැතුව. ඒ නිසා දේශපාලන බලය වෙනස් විය යුතුයි. දේශපාලන බලය දැන් මේ ඉන්න ධනපති නියෝජිතයන්ගේ අතින් දේශපාලන බලය කම්කරු ගොවිව අතර ගන්න. ඒ නිසා අර 1935 සමසමාජ පක්ෂය ඇවිල්ලා කිව්වේ කම්කරු ගොවි ආණ්ඩුවක් කියලා. අන්න ඒ වගේ එකක්. එවැනි දේශපාලන බලයේ වෙනසක් අවශ්‍යයි. ඒක තමයි මේ ප්‍රශ්නට තියෙන ස්ථිරසාර උත්තරේ. ඒ උත්තරේ මැතිවරණ වේදිකාවේ කතා කරන්නේ පෙරටුගාමි සමාජවාදී පක්ෂය විතරයි. සමාජවාදී ප්‍රතිපත්තිය සඳහා ඡන්දයක් දෙන්න කියලා කියන්නේ පෙරටුගාමි සමාජවාදී පක්ෂය විතරයි. ඒ නිසා අපි ජනතාවට යෝජනා කරනවා පාර්ලිමේන්තුවට සමාජවාදී නියෝජනයක් හදන්න අවශ්‍ය නම් ඒ සඳහා ඔබට තෝරගන්න තියෙන පෙරටුගාමි සමාජවාදී පක්ෂය, ඔබට තෝරගන්න තියෙන කුළුගෙඩිය සලකුණ. ඒ වගේම ඔබ කිව්වා වගේ ජනතාව විශාල පීඩාවකට ලක් වෙලා තියෙනවා. මේ පීඩාව හමුවේ අවම වේදනා නාශකාරී පොඩි සහනයක් ගන්න හරි කෙටි කාලීනව ඒ සහන දිය වෙලා යනවා, ඒ විනාශ වෙනවා. පුංචි ප්‍රතිසංස්කරණයක්, පුංචි සහනයක්, සරල පැය 6න් 6ට පැරසිටමෝල් බොන්න වෙනවා තමයි. නමුත් පැරසිටමෝල් දෙකක්. එහෙම එකක් ගන්න, එහෙම දෙයකට හරි උත්තරේ තියෙන්නේ ජනතාවට සටන් වදින්න. ජනතාව සංවිධානය වෙන්න. දැන් මේ තියෙන තත්ත්වයේ හැටියට දැන් අපි හම්බ කළොත් අපි කනවා කියන මේ කතාව දැන් අහෝසි වෙලා ඉවරයි. දැන් හම්බ කරන්නත් බෑ, හම්බ කරත් කන්නත් බෑ, කෑවත් කන්න වෙන්නේ වස. ඒ නිසා ජනතාව සංවිධානය වෙන්න වෙනවා අඩුම ගානේ කාලයි. ඇල් වතුර ටිකක් බොන්නත් සංවිධානය වෙන්න වෙනවා. මොකද දැන් ඇල් වතුරේ තියෙන්නේ ආසනික් කැඩ්මියම් ඒවා දීපුවම බකුවඩුලට හැදෙනවා. අපිට හුස්ම ගන්නත් සංවිධානය වෙන්න සටන් කරන්න වෙනවා. ඒ නිසා පුළුල් මහජන ව්‍යාපාරයක් අවශ්‍යයි. අන්න ඒ පුළුල් මහජන ව්‍යාපාරය නිර්මාණය කිරීමට අපි පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ බර තබලා තියෙනවා. අපේ සම්පූර්ණ ව්‍යාපෘතිය ඒක. අපි ජනතාවගෙන් ඉල්ලනවා මෙවර මැතිවරණයේදී ඒ මහජන ව්‍යාපාරයේ හඬ, ඒ මහජන ව්‍යාපාරයේ ප්‍රශ්න, ඒ මහජන ව්‍යාපාරයේ සටන් පාට, ඒ මහජන ව්‍යාපාරයේ දීර්ඝකාලීන විසඳුම්, ඒවා පාර්ලිමේන්තුවේ රාජ්‍ය ප්‍රතිපත්ති නිර්මාණය කරන තැන්වලදී හඬ නැගීම සඳහා වන නියෝජිතයන්ව පාර්ලිමේන්තුවට යවන්න කියලා. ඒ නිසා අපේ මෙවර මැතිවරණයේ තේමාව තියෙන්නේ සමාජවාදී නියෝජනය, ඒ දිගු කාලීන අර්ථයේ සටන්කාමී නායකත්වය, ඒ කෙටි කාලීන සහන ගැනීම. නිසා අපි දිග දුර හිතුවත් අපිට තෝරගන්න තියෙන කුළු ගෙඩිය, අපි ළඟ බැලුවත් අපිට තෝරගන්න තියෙන කුළු ගෙඩිය. නිසා අපි ජනතාවට යෝජනා කරන්නේ දුර බැලුවත් ළඟ බැලුවත් අපි නිවැරදි තීරණයක් කරමු මැතිවරණයේ. අද බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක මේ සාකච්ඡාවට සම්බන්ධ වුණු කොළඹ දිස්ත්‍රික් මෙවර මැතිවරණ ඉදිරිපත් වන පුබුදු ජයගොඩ සහෝදරයාට ස්තුතියි.